ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද? ඇත්තටම ආදරය මොන වගේද? සීමාවක් නැති, පාටක් නැති ආදරය හොයාගෙන කැම්පස් රේඩියෝ අපිත් ගියා. ආදරණීය මිනිසුන් මුණ ගැහෙන්න. තමයි මමත් ස්වාමීන් වහන්සේ ගැන්නේ. එයා දැන් නෑ ලෝකේ, මාවත් කරලා ලෝකේ දිව්‍ය ලෝකෙට ගියා. නමුත් ඒකෙන් මම දැන් දුක් වෙනවා. මට පුතෙක් ඉන්නවා, ඒ පුතා රටක් පැටිනවා. ඒ පුතාගෙන් මට ආදරේ ගොඩාක් ලැබෙනවා. ආදර කියන්නේ ලෝකේ උතුම් දෙයක්, ඒකේ වටිනාකම කියන්න බෑ. ආදරය කරලා යමවම බැන්දොත් දුක් වෙන්නත් පුළුවන්, සැප විඳින්නත් පුළුවන්. ඒකෙන් සමගින් ජීවත් වෙන්න ඕනේ. ආදරේ කියන්නේ ඉතින් Tamanට ඉතින් ආදරය කෙනෙක් කරන්න එක්කෙනෙක් ඉන්නවනම් ඉතින් එයාට ඉතින් ආදරේ ඉතින් ඔයාගේ ආදරේ කෙනෙක් කිව්වොත් ඒ වෙනදි මම එළවලු දුක් කරන කාලේ මම ආදරය කරන්න පටන් ගත්තා. ඉතින් මම ඒ කාලේ ඉඳන් ඉතින් තාමත් කරන්නේ, තාමත් ආදරය කරන්නේ එයාට. ඉතින් ගොඩක් ආදරේ ඉතින් එයාට. කියන්නේ අන්තිමතුරු බලාගෙන එක්කෙනා තමයි ආදරේ කියන්නේ. ඒක මුලින්ම අතහැරලා යනවනේ, ඒක ආදරයක් නෙමෙයි. ඒ ආදරේට කඩ කප්පල් වල ආදරයක්. ඒක තව කෙනෙක් පස්සෙන් යනවා, තව කෙනෙක් ආදරය කරලා බලාගෙන ඉන්නවා. ඒක හරියන්නේ නැහැ. ඒ කවදාකවත් හරියන්නේ නැහැ දෙයක්. So for me, love is very different because it has a lot of meanings. It means love to music, love to culture, love to your girlfriend. It's very different. And I think there are a lot of different sorts of love, but everyone is nice. ආදරෙන්ද මම තාම දුක්කිඳිනවා. ඒ වුණාට ආදරෙ නැතුවත් කට්ටියට ආදරේ තෝනේ. ආදරේ කියන්නේ ඔක්කොමට පොදුයි. තාත්තට, අම්මට, යාළුවන්ට ඔක්කොටම ආදරෙ දෙන්න පුළුවන්. ඒක තමයි ආදරේ කියන්නේ. මම කියන ආදරේ කරන්නේ ආදරේ කියන්නේ මැරණකම් තියෙන එක තමයි. මාත් ලව් කරලා තමයි මැරේජ් කරේ. මගේ ළමයාත් තියෙනවා, පවුලක් තියෙනවා. දැන් ආදරේ කියන්නේ පවුල රෙස්පොන්සිබිලිටි එකෙන් බලාගන්න එක. අම්මගේ අම්මා ඇවිල්ලා කතා කරලා දුන්නද තමයි මම මෙච්චර කාලෙ ඉන්නේ. අවුරුදු වලට ඉස්සක් ගියා ඉඳලා. ඉතින් අද ඒක ජීවිතේ ආදරේ තමයි ජීවිතේම යන්නේ. තවමත් එහෙම තමයි ඉන්නේ. ඊට පස්සේ ආයෙත් කරත් ගිහලා ඒක තමයි ඒක ඉන්නම්. ආද තවම් කළා මම අර බාඩි බොඩි කියලා අපි දෙමළ කියනවා. ඒක කිය. ඒ කියන්නේ ආදර වෙදි ඒ ළමයි හත් දෙනෙක් ඒ යා ඒකලගේ ළමයි ළමයි ඒකලත් දෙදල ඉන්නවා. ඉතින් රසද දීවත් කියලා ලස්සන ආදර කළා තවමත් ආදරේ. ආදරේ කියන්නේ අම්මට, තාත්තට, සහෝදර සහෝදරියන්ට ආදරේ ගන්න පුළුවන් අපිට. ආදරේ කියන්නේ කපල් එකක් නෙමෙයි, කසාද බැන්දත් හැමදාම ජීවිතේ එකම විදියට තියෙන දෙයක්. වරණවා 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 වරණියේ හිංසකම. මේ කැම්පටි ප්‍රක්ෂණය මොකක්ද? අර මුල්ලෙ විලා අම්මලෙ විලා වල්ලවා තේවල වරණවා 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 වරණවා. අවත අන්ති උනවා විශ්ෂිත් කරේ. ඇයි ඇයි ජීවිත කමද? හරි කියලා දිනවද අහිංසක කවුද මම ආදරේ කියලා? කෙනෙක් ආදරේ නිසා සතුටු වෙනකොට තව කෙනෙක් ආදරේ නිසා දුක් විඳිනවා.
කෙනෙක් ආදරයට ලොකු වටිනකමක් දෙනකොට තව කෙනෙක් ඒ ගැන ගානක්වත් නැහැ. දැන් අපිට තේරෙනවා ආදරයට නිර්වචනයක් දෙන්න බැහැ කියලා. නමුත් ආදරය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නයට පිළිතුරක් අපි හොයාගත්තා. ඒ තමයි ආදරය කියන්නේ ඔයාට දැනෙන දේ. ඔයාගේ ආදරණීයන්ට දැනෙන විදිහට ආදරය කරන්න මේක හොඳම අවස්ථාවක්.